අපි අද ඉගෙන ගමු ඇත්තටම ඉතා විශේෂ වූ වාක්‍ය රටාවක් හරිම ප්‍රයෝජනවත් වෙයි මං හිතන විදිහට වැඩි හරියක් දෙන සමහර දාට තේරුම නොදන්නවා වෙන්න පුළුවන් ඒක නිසා මේක ඔයගලන්ට ඉතාමත් වැදගත් වේවි ඉතාමත් ප්‍රයෝජනවත් වේවි ඒක නිසා මේ රටාව ඉගෙනගෙන මේ විදිහේ වාක්‍ය ගොඩනගා ගන්න හදා ගන්න උත්සාහ කරන්න හරි එහෙමනම් අපි වාක්‍ය රටාව දැන් බලමු හැදෙන විදිය ඔයගලන්ට පේන විදියට මේකේ am එක තියෙනවා is are am is are එක අපිට යොදා ගන්න වෙනවා use කියන වචන use නේ used හොඳට මතක තියාගන්න used කියලා තියෙන d අගුරු තියෙනවා මේක use දාන්න එපා used ඊළඟට තියෙන used to කියලා මෙතන තියෙනවා am used to is used to are used to කියලා අපිට එකකින් එකක් තෝරගන්න am දාන්න is දාන්න are දාන්න එකකින් එකක් තෝරගන්න ඊට පස්සේ used to කියන එක දාන්න ඊට පස්සේ ගහ කරන්න ක්‍රියාපදයට ing form නේද ඕනම ක්‍රියාපදයකට ඒ කියන්නේ ඕනම ක්‍රියාපදයේ මූලික අවස්ථාවට ing එකතු කරන්න ඒ කියන්නේ base form එකට ing උදාහරණ හැටියට eat keyword eating wash keyword washing play keyword playing go keyword going ඒ විදිහට ක්‍රියාපදයට ක්‍රියාපදයේ මූලික අවස්ථාවට ing එකතු කරන්න හරි එතකොට දැන් අපි බලමු මේ 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 විදිහට වාක්‍ය හැදුවට පස්සේ හදා ගන්නකොට මොන වගේ අදහසක්ද අපිට දෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ විදිහට වාක්‍ය හදනකොට අපිට දෙන්න පුළුවන් මෙවැනි අදහසක්. යම් කිසි දෙයක් කරලා පුරුදු වෙයි කියලා කියන්නේ. යම් කිසි දෙයක් කරලා පුරුදු. නැත්තම් යම් කිසි දෙයක් කරලා හොඳට පුරුදු. මොකද හොඳට පුරුදු. පුරුදුයි හෝ හොඳට පුරුදුයි කියලා අපිට කියන්න පුළුවන් මේ විදිහට වාක්‍ය ගොඩනගා ගත්තට පස්සේ. මොකද පුරුදු වෙනවා හොඳට පුරුදු වෙනවා අපි බලමු දැන් උදාහරණ දෙකක් නයි I am used to eating bread I am used to eating bread දැන් ඔයාලට පේනවා I කියන එකත් එක්ක am දාලා තියෙනවා ඒතර used to දාලා තියෙනවා මේ eat කියන එකට eating දාලා තියෙනවා නේද ඒකෝට I am used to eating bread කියලා කියන්නේ මට පාන් කාලා හොඳට පුරුදු නැත්නම් මට පාන් කාලා පුරුදු මට පාන් කාලා හොඳට පුරුදු I am used to eating bread. Next one, I am used to going on foot. I am used to going on foot. Kenawa go kenakata ing dala. Ewada I am used to going on foot kene mata flying gihilla hondata purudui. Mata flying gihilla hondata purudui. Mata flying gihilla hondata purudui. Itepase thiyenawa I am used to working hard. Work hard kela kene mahansiyen wada karana. මෙතෙන් තෝරන්නේ ඉඳ අපි ing දැම්මා. ඒකට I am used to working hard කියලා කියන්නේ මට මහන්සියෙන් වැඩ කරලා හොඳට පුරුදු. මට මහන්සියෙන් වැඩ කරලා හොඳට පුරුදු. Okay, number 4. He is used to telling lies. දැන් මම මෙතන he දාලා තියෙනවා. ඒක නිසා is ගත්තා. He is used to telling lies කියලා කියන්නේ ඔහුට බොරු කියලා හොඳට පුරුදුයි. ඔහුට බොරු කියලා හොඳට පුරුදුයි. ඔතනමද he is used telling lies කියන්නේ ඔහුට බොරු කියලා හොඳට පුරුදුයි next one they are used to loitering බලන්න they කියන්නේ ඔවුන් නේද ඔවුන් ඒක නිසා මම ආගත්තා ඊට used දැම්ම ing දැම්ම they are used to loitering කියලා කියන්නේ ඒගොල්ලන්ට නැත් ඔවුන්ට රස්තිය අදු ගහලා හොඳට පුරුදුයි ඔවුන්ට රස්තිය අදු ගහලා හොඳට පුරුදුයි ඊළඟට he is used to taking drinks He is used to taking drink. All the drinks are gonna, on the top of the drinks are gonna, on the top of the right. We are maybe can it be other. We are used to getting up early. We are used to getting up early. අපිට වේලාසනින් නැගිටලා හොඳට පුරුදු. අපිට වේලාසනින් නැගිටලා හොඳට පුරුදු. Right. I am used to talking in front of people. I am used to talking. In front of people, I am used to talking in front of people. කියලා කියන්නේ මට මිනිස්සු ඉස්සරහා මිනිස්සු ඉදිරිපිට කතා කරලා හොඳට පුරුදුයි. මට මිනිස්සු ඉස්සරහා කතා කරලා හොඳට පුරුදුයි කියලා කියන්නේ කොහොමද? I am used to talking in front of people, right? එතකොට දැන් ඔයගොල්ලන්ට දැල් ගන්න පුළුවන් කොහොමද අපිට යම් කිසි දෙයක් පුරුදුයි, යම් කිසි දෙයක් ඒ කියන්නේ හොඳට පුරුදුයි කියලා කොහොමද? අපිට
කියන්න පුළුවන් කියලා. ඒ අදහස කොහොමද හදා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. අපි කොහොමද මේ රටාව හදාගන්නේ? am is වලින් එකක් තෝරා ගන්නවා. used to දානවා. ඒ කියන්නේ am used to, is used to, are used to දාලා ඕනෑම ක්‍රියාපදයකට ing දැම්මට පස්සේ අපිට පුරුදුයි නැත්නම් හොඳට පුරුදුයි කියලා අදහස කියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති කොච්චර ප්‍රයෝජනවත් වෙයිද වෙනවද මේ වගේ අදහසක් අපිට කියන්න පුළුවන් නම් කියලා. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා පුරුදුයි හොඳට පුරුදුයි කියලා අදහස කියන්න අපි වාක්‍ය රටාව හදාගන්න විදියත් ඒ වගේ උදාහරණ කීපයක් මම දීලා තියෙනවා. ඒකට ඒක ප්‍රැක්ටිස් වෙන්න තවත් විදියට මේ විදිහේ වාක්‍ය හදාගන්න. ඒකට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේක ප්‍රැක්ටිස් කරන පස්සේ මේ වාක්‍ය ඔයගොල්ලෝ කතා කරනකොට යොදා ගන්න පුළුවන් වෙයි. එහෙමනම් අද මම මේ වාක්‍ය රටාව අවසන් කරනවා. තවත් පාඩමකින් තවත් ඉගෙන තව වාක්‍ය රටාව විශේෂ වූ වාක්‍ය රටාවකින් අපි නැවතත් හමු වෙමු. මං මේ කියලා දෙන දේවල් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවනම් හොඳට අවබෝධ කර ගන්න පුළුවන් කියලා හිතනවනම් කරුණාකරලා මගේ channel එක subscribe කරන්න. ඒකට ඔයගලන්ට මම අන්තිම දාන අන්තිම upload කරන හැම පාඩමක්ම ඔයගලන්ට ලැබෙයි. ඔයගලන්ට ඉංග්‍රීසි වලට පදනම දාගන්න පුළුවන් වෙයි. මේවා හොඳට practice කරන්න.